අයිබෝවන් සුභ සන්ධ්‍යාවක්. අපි සූදානම් වෙන්නේ සෙනසුරාදා සිත්නේ තසපු වැඩසටහන ආරම්භ කරන්නට. එවෙනුවෙන් අදත් ගෞරව නමස්කාර පූර්වකව ආරාධනා කළා සෙංකඩගල සීතවනගිර අරණ්‍ය සේනාසනයේ නිර්මාතෘ අතිපූජනීය වල්පුල ගෞතම ස්වාමින් වහන්සේට. උන්වහන්සේව බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගෙන ඇරියුම් කරනවා සෙනසුරාදා සිත්නේ තසපුව ධර්මානුශාසනාව පවත්වන්නට. අවසරයි ස්වාමීන් වහන්ස. සාධු සාධු සාධු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නින් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද සෙනසුරාදා සිත්නේ තසපුවට ඉතාම ගෞරවයෙන් පින්බර දායකත්වයෙන් එකතු වෙන්නේ කාවින්දද සිල්වා, ගීතානි ජයවර්ධන සහ පින්වත් ෂනායා අමන්ති දියණිය ඇතුළු ඒ පවුලේ පින්නතුන් විසින්. නිරන්තරයෙන්ම සිත්නේ තසපුවට ගෞරවනීය දායකත්වයන් එක්කරන පින් ඇති පවුලක්. අපි දන්නවා ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවේ දෙනියායේ නිර්මාතෘ පින්වත් දයාපාල ජයවර්ධන පියාණන්ට පුණ්‍යානුමෝදනා කරන්න දායකත්වයෙන් එකතු වෙන ඒ පින්වතුන් අපි මේ වෙලාවේ මෙත් සිතින් සිහිපත් කරමින් ඒ ඇත්තන්ටත් ඔබ හැම දෙනාටමත් යහපතක්, සැපතක්, ශාන්තියක්, සැනසිල්ලක්ම වෙත්වා කියලා ආශිර්වාද කරනවා. පින්වත්නි, අපිට ජීවිතයේ යම් කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේලාගේ ශාසනය මුණ ගැහුනොත් එයාගේ ජීවිතයට සැපය උදාවීම පටන් ගත්තා වගේ. ඒ ශාසනයේ කෙනෙකුට මුණ ගැහෙන්නේ එයාට සසරේ ලබන්න තියෙන බොහෝ සම්පත් උරුම වෙන්න හේතු සැකසෙන්නයි. මේ බුදු සසුනක් මුණ ගැහිච්ච කාලෙක සකස් කරගන්න හේතු, සැපය පිණිස සකස් වෙන හේතු, ශාසනයක් නැති කාලෙක හදාගන්න වාසනාව නැහැ. බොහෝ දෙනාට උදාහරණයක් විදිහට ශාසනයක් නැති කාලෙත් දන් දෙන්න හිත් පහළ වෙන අය ඉන්නවා. හැබැයි දන් දෙන්න හිත් පහළ වුණාට ඒ දෙන දානේ ආනිසංස මහත්ඵල වෙන විදිහට දෙන්න ශාසනයක් නැති කාලෙක දන් දෙන කෙනාට අවස්ථාවක් නැහැ. එතකොට ශාසනය මුණ ගැහුණාට පස්සේ ඒ දානේ මහත්ඵල මහානිසංස වෙන විදිහට දී ගන්න පුළුවන් ආකාරයේ ප්‍රතිග්‍රහක පිරිසක් මුණ ගැහෙනවා ශාසනය නිසාම. ඒ වගේම එක මහත්ඵල කරගන්න විදිහට කොහොමද දන් දෙන්න ඕනේ කියලා තමන් තුලින් හේතු හදා ගන්න ඕන විදිය ගැන පවා අවබෝධයත් ලැබෙනවා ශාසනය මුණ ගැහිච්ච කාලෙට. එතකොට දෙන දානේ ඕන කාලෙක දෙයි, ශාසනය තියෙන කාලෙත් දෙයි, නැති කාලෙත් දෙයි. හැබැයි මේකේ වෙනස තමයි දෙන දානේ ප්‍රතිඵල වැඩි වෙන විදිහට, ආනිසංස වැඩි වෙන විදිහට, මහත් ඵල වෙන විදිහට, මහත් ආනිසංස වෙන විදිහට ඒ දෙන දාණය දෙන්න අවබෝධයයි ප්‍රතිග්‍රහක පිරිසයි මුණ ගැහෙන්නේ ශාසනය නිසා. ඉතින් ඒ නිසා මේ බුද්ධ ශාසනයක් මුණ ගැහෙනවා කියලා කියන්නේ කෙනෙකුගේ ජීවිතයට උදා වෙන පුදුමාකාර වාසනාවක්. මේ වෙලාවේ සිත්නේ තස පොහාගෙන ඉන්න ඔබ හැම දෙනාම සමාන ඉන්ද්‍රිය ධර්ම වැඩිච්ච අය නෙමෙයි. ඒ නිසා ඔය ඇත්ත අතර මේ ජීවිතේ රහත් වෙන්න පුළුවන් පින තියෙන අයත් ඉන්න පුළුවන්, අනාගාමී වෙන්න පින විතරක් තියෙන අයත් ඉන්න පුළුවන්, සකදාගාමීන සෝවාන් වෙන්න වගේ පින තියෙන අයත් ඉන්න පුළුවන්, එහෙමවත් නැති අයත් ඉන්න පුළුවන්. දැන් අපි කවුරුවත් අපේ ඉන්ද්‍රිය වැඩිච්ච විදිය දන්නේ නැහැ. ඒක දන්නේ ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය තියෙන කෙනෙක් විතරයි. ඉතින් එහෙම ඥානයක් තියෙන බුදු කෙනෙකුට විතරයි. ඒ නිසා අපිට මොන වගේ මට්ටමකද ධර්මයේ දැකින්න තියෙන අවස්ථාව ඉතුරු වෙලා තියෙන්නේ කියලා දන්නේ බුදුවරු විතරයි. එතකොට දැන් අපිට බුදුරජාණන් වහන්සේලා ඒ නිසායි කියන්නේ හැමෝම අප්‍රමාදී වෙන්න. එතකොට හරිනේ, රහත් වෙන්න මේ වෙලාවේ පින තියෙන කෙනත් අප්‍රමාදී වුණොත් රහත් වෙනවා, අනාගාමි වෙන්න පින තියෙන කෙනත් අප්‍රමාදී වුණොත් අනාගාමි හරි වෙනවා, සෝවාන් සකදාගාමි වෙන්න වගේ පින තිබ්බ අය අප්‍රමාදී වුණොත් ඒ තැනට හරි යනවා. එහෙමවත් මාර්ගඵලයක් ලබන්න නැති කෙනෙක් වුණත් අප්‍රමාදී වෙන්න ඕනේ. එතකොට තමයි එයත්
අර කියන අයගේ තත්ත්වයට එන්න පුළුවන් ඉදිරියේ ඉන්ද්‍රිය මෝරන්නේ. ඉතින් එහෙම ගත්තම පොදුවේ සියල්ලෝම අප්‍රමාදී වීම තමයි බුදුවරු බලාපොරොත්තු වෙන්නේ. ඒකයි පිරිනම් පාන වෙලාවෙපව අප්‍රමාදී වෙන්න කියන එක මතක් කරන්නේ. ඉතින් අපි මෙතෙන්දී ඒ අප්‍රමාදී බව තුළ ඉන්න හැම දෙනාටම කියන්නේ, ඔබ මේ ශාසනය තුළ ආයෙ කවදාකවත් උපදින්නේ නැහැ කියලා හිතාගෙන කටයුතු කළා. අපි දන්නේ නැහැ ඉන්ද්‍රිය ධර්ම වැඩලා තියෙන විදිහත් එක්ක අපිට ඕන තරම් ආයෙ උපදින්න අවස්ථා යෙදෙන්න පුළුවන්. නැවතත් මේ ජීවිතය අතහැරියට පස්සේ තවත් උපතක් කරා යන්න අවස්ථා ඕන තරම් අපිට තියෙන්න පුළුවන්. අනාගාමිනුත් ඊළඟ ජීවිතේ සුද්ධාවාසය හරියනවනේ. ඒතර සෝවානුනත් අවම වශයෙන් එයාට ඊළඟ ජීවිතේම රහත් වෙන්න පුළුවන් වුණත් මේ ජීවිතේ සෝවාන්ව මැරිලා ඒක බීජී කෙනෙක් විදියට හැමෝම එහෙම නැහැ. එහෙම කෙනෙකුට පුළුවන් තව කෙනෙකුට බෑ. ඒතර සමහර අය සෝවාන්ලා සත්තක්කත්තු පරම විදියට ආත්ම හතක් යනකම්ම උපදින්න පුළුවන්. ඒතර ආත්ම හතක් යනකම් උපදින්න වෙනවා නම් කවුරු හරි කෙනෙකුට, ඉතින් අපිට කියන්න තියෙන්නේ සෝතාපන්න වෙලා හිටියත් මේ වෙලාවේ දන් දෙමින් ඔබට අර නිවන් දකිනකම් උපදින ජීවිතේ කටුක දුක්ඛිත බොහොම දුෂ්කර ජීවිතයක් ගෙවන්න නැතුව සුවසේ යන්න නම් මේ ජීවිතේ ඡාගී ගුණය, අතහැරීමේ ගුණය අපිට පුරුදු වෙලා තියෙන්න ඕනේ පින්වත්. එතකොට ඒ අතහැරීමේ ගුණය දුෂ්කරම කාලෙක අපිට දෙන්න පුළුවන් නම් අපි තුල දියුණු කරගන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. ඒ නිසා මේ බුද්ධ ශාසනය හැම කාලෙම ලැබෙන්නේ නැති නිසා ලැබිච්ච කාලෙට විතරයි මහත්ඵල මහානිසංස පිනක් කරගන්න පුළුවන් කියන එක තේරුම් අරන්. දැන් අපි බුද්ධ ශාසන නැති කාලවල ඉපදුනොත් අපි දන් දෙයි. හැබැයි මේ ශාසනයක් තියෙන කාලෙක වගේ කෙලෙස් දුරු කරන, වීරිය වඩන, දානයක ආනිසංස මහත්ඵල කරගන්න පුළුවන් විදිහ ප්‍රතිග්‍රහක පිරිසක් හම්බෙන්නේ නැහැ. අන්න ඒක හොඳට තේරුම් ගන්න. ඒ නිසා දානය ගැන අවබෝධයක් ඇති කරගන්න ලැබෙන්නේ බුදු ශාසනයක් තියෙද්දි. ඉතින් ඒ ඔක්කොම හම්බෙච්ච කාලේ ඔබ පින්වත්නි නිවන පිණිසත් වීරිය කරන්න ඕනේ, දන් දීම පිණිසත් වීරිය කරන්න ඕනේ. ඒක තමයි සත්පුරුෂයන්ගේ අවවාදය. එවැනි වටින අවවාද රැසක් තියෙන ඉස්සත්ත සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා කෝසල සංයුක්තේ, සංයුත නිකායේ. අපි ඒ කෝසල සංයුක්තේ ඉස්සත්ත සූත්‍රයෙන් ඒකේ තියෙනවා ගාථා හතක්. මුළු සූත්‍රයම නෙමෙයි ඒකේ අග තියෙන ගාථා හත අපි මේ වෙලාවේ ඔය ඇත්තන්ට මාතෘකා කරගන්න හිතුවා. මේ ඉස්සත්ත සූත්‍රයේ තියෙන ගාථා හත බොහෝම වටින අර්ථ රාශියක් ඒක රාශී කරපු වටිනා ගාථා හතක්. බලමු මොනවද මේ ගාථා හත කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වන පළවෙනි ගාථාව මේක කොසල් රජතුමාට තමයි බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දෙන්නේ. ඉස්සත්තම් බල විරියංච යස්මින් විජ්ජේත මානවේ තං යුද්ධත්තෝ භරේ රාජා නාසුරං ජාතිපච්චයා. මේකේ තේරුම යම් තරුණයෙක් තුළ දුනුසිල්පයේ කුසලතාවත් කායික මානසික බලවීරියක් දකින්න ලැබෙනවනම් යුද්ධයේදී පිහිට පිණිස ඉබඳු අයවයි රජතුමා පෝෂණය කරන්නේ. අදක්ෂ කෙනාව උපන් වංශය හේතු කරගෙනවත් පෝෂණය කරන්නේ නැහැ. ඒක උපමාවක්. මං ඒක පැහැදිලි කරලා දෙන්නම් ඉස්සලා ගාථා ටික බලමු. බුදුරජාණන් කියනවා ආන් ඒ වගේ තත්තේව කන්ති සෝරච්ඡං ධම්මායස්මින් පතිට්ඨිතා තමරිය උත්තින් මේධාවි හීන චම්පි පූජයේ. යම් කිසි කෙනෙක් ඉවසීම, කීකරුකම, උතුම් නිවනත් එයා තුළ පිහිටලා තියෙනවා නම් ආර්ය තත්ත්වයට පත්වෙච්ච ඒ ප්‍රඥාවන්ත කෙනා හීන කුලයක ඉපදුනත් ගෞරව ලබනවායි කියනවා. හීන ජච්ඡම්පි පූජයේ. එයා හීනම ජාතියක ඉපදුනත් එයාට උපහාර ලැබෙනවා, පූජා ලැබෙනවා. එතකොට බුදුරජාණන්සේ මේ කාරණා ටික විස්තර කරනවා ඒ සූත්‍රය ඇතුළෙම. අපි ඒ සූත්‍රයේ කතා කරන කරුණුත් අනුසාර කරගෙන කතා කරමු. මේකේ ඉතුරු ටිකත් ගාථා ටික බලමු මොනවද කියලා. තුන්වෙනි ගාථාවේ කියනවා කාරේ අස්සමේ රම්මේ වාසෛත්ත බහුසුතේ පපංච විවනේ කෛරා දුග්ගේ සංකමනානිච. ඒ දැන් හීන කුලයක ඉපදුනත් ආර්යයන් වහන්සේ නමක් විදියට මේ ශාසනයේ යෙදෙනවා නම්, ධර්මය අවබෝධ කරන්න වීරියවන්ත නම්, කාරයේ අස්සමේ රම්මේ රමණීය ආශ්‍රම උන්වහන්සේ වෙනුවෙන් මිනිසු කරලා දෙනවායි කියනවා. වාසයෙත්ත බහුසුතේ, බහුශ්‍රුතයන් වහන්සේලාට වාසස්ථාන හදලා දෙනවායි කියනවා. වාසයෙත්ත බහුසුතේ, ඒක මේ ලෝකේ අපි අත්දකින දෙයක්.
ධර්මදේශකයන් වහන්සේලා ලෝකයට බහුශෘතව ඒ ධර්මය කියා දෙද්දී මිනිස්සු හරිම කැමති උන්වහන්සේලාට වාසස්ථාන හදලා දෙන්න. කාරේ අස්සමේ රම්මේ රමණී ආශ්‍රම කරනවා උන්වහන්සේලාට. ඒ බුද්ධ වචනේ මේ ගාථාවේ තියෙන තේරුම අවුරුදු දහස් ගාණක් ගිහිල්ලා 2000 ගාණක් වෙලා අදටත් පින්වත්නි අත්දකින්න දෙයක්. එතකොට උන්වහන්සේ පෙනෙනවා පංච විවනේ කෛරා වතුර නැති තැන්වල ඒ වගේ සෙනසුන්වල පෑන් පොකුණු කරනවා. දුග්ගේ සංකමනානිච දුර්ග තැන්වල කඳු ඇටිවල උනත් සක්මන් මලු පවා හදලා දෙනවයි කියනවා. එතකොට අන්නම් පානං ඛාදනීයං වත්ත සේනා සනානිච දදෙය්‍ය උජු බුහුතේසු විප්ප සන්නේන චේතසා දන්පැන් කැවිලි සිවුරු පිරිකර ඉඳුම් හිටුම් මේ ආදී බොහෝ දේවල් චිත්ත ප්‍රසාදයෙන් ඒ වගේ අවබෝධයට පත්වෙච්ච උත්තමයන්ට පූජා කරනවායි කියනවා. යත්තාහි මේ ගොහෝ තනයන් විජ්ජුමාලී සතක්කකු තලං නින්නංච පූරේති අභිවස්සං වසුන්දරං එළිය විහිදෙන සියගණන් වලාකුළු ඇති අහස් කියන වැස්ස ගුගුරල ඇදහැලෙනකොට පොළව තෙමාගෙන වලගොඩලේ පුරෝණෝ වගේ කියන හරියට තතේව සද්ධෝ සුත්වා අභිසංකච්ච භෝජනං වනිබ්බකේ තප්පයති අන්න පානේන පණ්ඩිතෝ අමෝද මානෝ පකිරේති දේත දේතාති භාසති. අර ලස්සන ගාතාව. ශ්‍රද්ධාවන්ත ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ප්‍රඥාවන්ත ඥානවන්තයි. ඔහු භෝජන පිළියෙල කරලා ඒ ආහාර වලින් ඉල්ලගෙන එන අයව සතුටු කරවනවායි කියනවා. සතුටු වෙවි දානේ දෙන්නේ විසිරෝනෝ වගේ කියනවා. එතකොට එහෙම දෙනකොට දේත දේතාති භාසති දන් දෙන්න දන් දෙන්න කිය කිය අනිත් අයටත් කියනවායි කියනවා. ඒ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා අනිත් අයටත් දන් දෙන්න කියමින් අනිත් අයවත් උත්සාහවන්ත කරවනවායි කියනවා. තං හිස්ස ගච්ඡිතං හෝති දේවස්සේව පවස්සතෝ සා පුඤ්ඤ ධාරා විපුලා දාතාරං අභිවස්සතිති. වැස්ස වහිනකොට හරියට නිකන් අහස ගුගුරනෝ වගේ කියනවා. දන් දෙන්න දන් දෙන්න කිය කිය අනිත් අයට කියන ඔහුගේ හඬ නගන එක. ඒ පුණ්‍ය ධාරාව දන් දෙන කෙනාව හොඳ හැටියට තෙමාගෙන යනවායි කියනවා. ඉතින් මේ වගේ ලස්සන ගාථා හතක් බුදුරජාණන් වහන්සේ මේ ඉස්සත්ත කියන සූත්‍රයේ සංයුතනිකායේ හෝසල සංයුක්තයේ තියෙන ඉස්සත්ත කියන සූත්‍රය විස්තර කරනවා. අපි පින්වත්නි මෙතන අවධානය යොමු කරමු ඉස්සෙල්ලාම පළවෙනි ගාථා දෙකේ ලස්සන උපමාවක් කිව්වා. මොකද්ද මේ උපමාව? මේ ගාථා දෙකේ මොකද්ද බුදුරජාණන් වහන්සේ අදහස් කරේ කියලා ඉස්සෙල්ලා බලමු. ඉස්සත්තම් බල විරියංච යස්මින් විජ්ජේත මානවේ. මේක මේ ඉස්සත්ත කියලා කියන්නේ දුනු සිල්පෙට. නමනේ සූත්‍රෙත් නමනේ. එතකොට යම්කිසි තරුණේ දුනු සිල්පේ කුසලතාවේ කායික මානසික බලවීරියයි. බලවීරියංච. එතකොට යාට දෙකක් තියෙනවා. ඒ සිල්පෙත් හොඳට ඉගෙනගෙන තියෙනවා ඉස්සත්තම්. කුසලතාවේ හොඳට තියෙනවා සිල්පේ ඉගෙනගෙන. බලවීරියත් හොඳට තියෙනවා. දැන් ඔබ දන්නවා සමහරලාවට දුනු සිල්පේ හොඳට ප්‍රගුණ කරලා ඉගෙනගෙන තිබ්බට ඒ මනුස්සයාට ඒක ප්‍රගුණ කරපු ඉගෙනගත්ත දැනුමෙන් වැඩක් ගන්න පුළුවන් විදියට බලේ ශක්තිය නැත්තං ඇඟේ. එතකොට සමහර වෙන්නවා බලේ ශක්තිය ඇඟේ හොඳට තියෙනවා. හැබැයි යා ඒ දුනු සිල්පේ හරියට හදාරලා ඉගෙනගෙන නැහැ. දැන් මේක දෙක. මේ දෙකම තියෙන්න ඕනේ. එතකොට බුදුරජාණන්සේ පෙන්නනවා මේ දෙකම හොඳට තියෙන කෙනෙක් දකින්න ලැබෙන යුද්ධෙදී පිහිට පිනිස ඉන්නේ ඒ වගේ අය නිසා රජතුමා එක්ගලංග බොහොම කැමැත්තෙන් පෝෂණය කරනවා. එතකොට අදක්ෂ කෙනාව උපන් වංශය ගැනවත් බලන්නේ නැහැ, පෝෂණය කරන්නේ නැහැ කියනවා. දැන් ඔය ගාථාවට අදාළව ඔය ඉස්සත් සූත්‍රයේ මුලදී කතා කරනවා බුදුරජාණන් වහන්සේ. දැන් ඒ කාලේ තිබ්බනේ පින්වත්නි කුල හතරක් ප්‍රධාන, බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍රේ, ශුද්‍ර කියලා. එතකොට මේකේ දැන් උසස් කුල හැටියට කතා කරේ උඩින් තිබ්බ කුල දෙක. බ්‍රාහ්මණ කුලෙයි ශාස්ත්‍රීය කියන කුලෙයි. එතකොට මෙතෙන්දී වෛශ්‍රේ ශුද්ධ ශුද්‍ර කියලා කිව්වේ පල්ලෙහා පෙළේ කියන අනිත් අයට සේවය කරන්න ඉන්න කුල හැටියට තමයි ඒ කාලේ ගණන් ගත්තේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ අහනවා ඔතන බ්‍රාහ්මණ වංශික හෝ ශාස්ත්‍රීය වංශික උසස් කුලවල තරුණයෝ එනවා හරියට දුනු ශිල්පයක් හදාරලත් නැහැ.
ඒගැන කිසිම නිපුණතාවෙකුත් නෑ. ඒ වගේම කායික ශක්තියක් බල බලවීරයක් මුකුත් ඇත්තෙත් නෑ. ඒර දැන් යුද්ධෙර මෙලෝ වැඩක් නෑ. රජතුමා දැන් ඒගොල්ලෝ උසස් කුලේ කියලා ඒගොල්ලන් අරගෙන ඒගොල්ලන්ව පෝෂණය කර කර ඉඳීද කියලා අහනවා. නෑ ස්වාමීනි කියනවා. ඊළඟට අහනවා මේ වෛශ්‍රේ සුද්‍ර වගේ කුලයකින් එනවා, හැබැයි හොඳට දුනු ශිල්ප හදාරලා ඒ ගැන හොඳ නිපුණතාවයක් තියෙන, ඒ වගේම හොඳ කායික ශක්තිය බලවීරිය හොඳට තියෙන කෙනෙක්. එයාව පෝෂණය කරනවාද කියලා අහනවා. එහෙමයි ස්වාමීනි කියන. මොකද එයා මට යුද්ධයට අවශ්‍ය කෙනෙක් නිසා. ඒකෙම අනිත් පැත්තත් අහනවා. ශාස්ත්‍රීය වෛශ්‍ර සුද්‍ර කුලයක හොඳට දක්ෂතාවේ නිපුණතාවේ තියෙනවා නම් කොහොමත් එයාව ගන්නවා, බලවීරිය තියෙනවා. එයා උසස් කුලයක, ඒ වගේම යුද්ධයටත් ඕනේ. දැන් පහත් කුලයක කවුරු හරි කෙනෙක් එනවා වෛශ්‍ර සුද්‍ර. එතකොට ඒ පහත් කුලයක කෙනෙකුට නිපුණතාවෙත් නැත්තම් එයාට බලවීරියත් නැත්තම් කොහොමත් ඉතින් එයාව ගන්නෙ නැහැ කියනවා. අන්න ඒ වගේ එතනදී බුදුරජාණන් වහන්සේට රජතුමා ඒ දුන්න උත්තරෙත් එක්ක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සිල්වත් කෙනෙකුට දන් දෙද්දිත් ඒ වගේ තමයි කියනවා. ඒ කියන්නේ ඒ සිල්වතුන් වහන්සේලාව පෝෂණය කරලා උන්වහන්සේලා රැකබලාගෙන උන්වහන්සේලා වෙනුවෙන් අපපස්ථාන කරන්න ලෝකයා කැමති වෙන්න හේතුව තමයි එක පැත්තකින් උන්වහන්සේලාගෙන් ලැබෙන මේ බහුශෘත භාව. දැන් ඒ උත්තමයන්ගේ ලැබෙන බහුශෘත භාවයෙන් තමන්ටත් අවබෝධයක් ලැබෙනවා, ධර්මඥානයක් ලැබෙනවා. ඒ වගේ උත්තමයන්ව රැකබලා ගන්නකොට එතකොට අනිත් පැත්තෙන් ඒ සිල්වතුන් වහන්සේලාට උපස්ථාන කරනකොට දන්පැන් පුදනකොට ඒකේ ආනිසංසත් වැඩි වෙනවා. එතකොට නොපෙනෙන්නා වූ පුණ්‍ය ආනිසංසයන්ගේ වැඩි බවත් වාසියක් වෙනවා සිල්වත් බහුශෘත උතුමන්ව දන්පැන් පූජ කරලා රැකබලා ගන්නකොට. ඒ කියන්නේ පූජා කරන කෙනාට වාසිය. මොකද එයා දෙන දානේ ආනිසංස වැඩි නිසා, මහත්ඵල වෙන නිසා. අනිත් පැත්තෙන් එවැනි උතුමන්ට දන් දීලා උන්වහන්සේලාව ආයුෂ දික්කු වෙන විදිහට බොහෝ කලක් උන්වහන්සේලා සුජීවත්ව ඉන්න විදිහට රැකබලා ගන්නකොට ඒකේ තියෙන අනිත් වාසිය තමයි එවැනි උතුමන්ගෙන් තමන්ට ධර්මයේ විනය ඉගෙනගෙන ධර්මාවබෝධයෙන් තමන්ටත් ඉහළට යන්න, තමන්ටත් ඒ ජීවිතය ගැන අවබෝධය ඇති කරගෙන ආර්ය භාවයට තමන්ටත්පත් වෙන්න අර වගේ උතුමන්ව ඇසුරු කරන එක භාග්‍යයක්. ඒතර ඒක පේන ඇහෙන දේ, අර පිනියානිසංස පේන්නේ නැති දේ. ඒතර මේ වගේ නොපෙනෙන වාසියක් සහ පෙනෙන වාසියක් කියලා මේ දෙකක් තියෙනවා. ඊට අමතරව දුස්සීලයක ඇසුරු කරගෙන ඉන්නකොට ඇසුරු කරන කෙනාටත් නින්දා අපහාස විඳින්න වෙනවා. සිල්වත් බහුශෘත උතුමන්ව ඇසුරු කරනකොට ඇසුරු කරන මිනිසයා ගැන සමාජය දකිනවා මේ මිනිසයාත් අර වගේ උත්තමයන්ව ඇසුරු කරන කෙනෙක්. ඒ නිසා මෙයත් උතුම් කියන ගොඩට අයිති කෙනෙක්, මෙයත් මේ ප්‍රශංසා කරන්න ඕන කෙනෙක්. කොහොමත් පින්වත්නි, ආශ්‍රය කරන්න ඕනේ කවුද, නොකරන්න ඕනේ කවුද කියන එක තේරුම් ගන්න ප්‍රඥාව කියන එක අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ කෙනා ඇසුරු කරන්න ඕන, මේ කෙනා ඇසුරු කරන්න සුදුසු නෑ කියලා දෙක තෝර බේරගන්න ප්‍රඥාවෙන්. එතකොට දුෂ්ප්‍රඥේ කියන එක ඔප්පු කරනවා අසත්පුරුෂයන්ගේ ඇසුර ලබ ලබ ඉන්න කෙනා. ඒක සමාජයට ඔප්පු කරනවා මම දුෂ්ප්‍රඥේ. ඒ කොහොමද ඔප්පු කරන්නේ? මම දන්නේ නෑ ඇසුරු කරන්න ඕනේ කවුද, නොකරන්න ඕනේ කවුද කියන එක ගැන මට අවබෝධයක් නෑ කියන එක ඔප්පු කරනවා. එදිර සත්පුරුෂයා ඇසුරු කරනවද කවුරු හරි කෙනෙක්, ඒ ඇසුරු කරන කෙනාටත් ප්‍රශංසා ලැබෙනවා. ඇයි ඒ ප්‍රශංසා ලැබෙන්නේ? යා පඬිතෙක්, යා දන්නවා සත්පුරුෂයාව හොයාගන්න දන්නවා, යා සත්පුරුෂයා කවුද කියලා යාට තේරුම් ගන්න ප්‍රඥාවක් තියෙනවා කියලා ඇසුරු කරන කෙනාටත් ප්‍රශංසා ලැබෙනවා. එතකොට සිල්වත් බහුශෘත උතුමන්ට දන්පැන් පූජා කරමින් උන්වහන්සේලාව ඇසුරු නිසුරු කරනකොට එක පැත්තකින් යා කිසිම දවසක පිරිහෙන්නේ නැහැ, අනිත් පැත්තෙන් උන්වහන්සේලාට කරන උපකාරවලට ආනිසංසත් වැඩි වෙනවා, අනිත් පැත්තෙන් යාට ප්‍රශංසාත් ලැබෙනවා, ලෝකයා පිළි අරගන්න කෙනෙක් වෙනවා. ඉතින් මේ වගේ හේතු ඔක්කොම එක බැලුවට පස්සේ යුද්ධයකට ගැලපෙන්නේ අර ශිල්ප නිපුණතා ඉගෙන ගන්න, ඒවට හොඳ බලපරාක්‍රම කායික ශක්තිය වීරිය තියෙන මිනිස්සේ කුලබේද බලන්නේ නැතුව රජතුමා එයාව පෝෂණය කරලා රැකබලා ගන්නවා වගේ මිනිස්සු, ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත මිනිස්සු සිල්වත් බහුශෘත උතුමන් වහන්සේලාව රැකබලා ගන්නවා, උන්වහන්සේලාව පෝෂණය කරනවා. ඒක ලෝකේ ස්වභාවය. ඉතින් ඒකෙන් ද බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එවැනි උත්තමයන් වහන්සේලාට තුන්වෙනි ගාථාවේ අර දැන් ওই උපමාව ඇසුරු කරගෙන යුද්ධෙට සුදුස්සෝ අරගෙන පෝෂණය කරන රජෙක් වගේ කියන එක උපමා කරලා බුදුරජාණන් වහන්සේට මේ වෙලාවේ ඒ රජතුමාගේ සැක නැති කරලා
විශේෂම රජතුමා මෙතෙන්ට ආවම මේ සමාජයේ තීච්ච ප්‍රශ්න වගයක් එක. එනේ එකල සමාජයේ බුදුරජාණන්සේට දැඩි නින්දාවක් කරනවා. බුදුරජාණන්සේ මේ අපිටම දන් දෙන්න අපිටම දන් දෙන්න කියලා කියනවා කියලා. කියන්නේ මගේ ශ්‍රාවකයන්ට විතරක් දන් දෙන්න අනිත් අයට දන් දෙන්න එපා කියලා සමාජයේ මතයක් පැතිරලා තිබ්බ. මේ මතේට රජතුමා කල්පනා කරා ඒක වෙන්න බෑ, බුදුරජාණන්සේ කවදාකවත් එහෙම කියන කෙනෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අනිවාර්යෙන් ඔතෙන්දී දානයක් දෙන්න කියනකොට තමන්ගේ අයට දෙන්න කියලා කියනවා කියන එක නම් වෙන්න බෑ. හැබැයි ඒක අපි කියනට වැඩිය උන්වහන්සේගේ හඬින්ම අහන්න අවස්ථාව සලස්සන එක තමයි සුදුසු කියලා මිනිස්සු රැස් කරලා මිනිස්සු අභියස උත්සවයක් අවස්ථාවකදී තමයි බුදුරජාණන්සේ මේ ප්‍රශ්න ටික අහන්නේ. බුදුරජාණන්සේගෙන් රජ්ජුරුව අහන ප්‍රශ්න අතරේ පළවෙනිම ප්‍රශ්නය තිබ්බේ කත්තනුකෝභන්තේ දානං දාතබ්බන්ති, ස්වාමීනි දානි දෙන්න ඕනේ කාටද කියන එක. ඕක තමයි පළවෙනි ප්‍රශ්නේ. එතකොට බුදුරජාණන්සේගේ උත්තරේ වුණේ යත්තකෝ මහරජ චිත්තං පසීදති, රජතුමනි හිත පැහැදිච්ච කෙනාට තමයි දෙන්න ඕනේ කියලා. එතකොට තමන්ගේ මයට දෙන්න, පිට විතරක් දෙන්න, හාමුදුරුවරුන්ට විතරක් දෙන්න, මේ බුද්ධ ශාසනේ පැවිදි වෙච්ච අයට විතරක් දෙන්න, එහෙම බුදුරජාණන්සේ කරනවා කියන ප්‍රකාශය ගැන සමාජයේ අර අන්‍ය තීර්ථකයෝ වෙන ආගම් වල අය පතුරුලා තිබ්බ මතය රජ්ජුරුව අහන පළවෙනි ප්‍රශ්නෙම ඛණ්ඩණය වෙනවා මේ සූත්‍රයේදී. මේ සූත්‍රේ සම්පූර්ණ අපි මුල් ටික ගොඩක් වෙලාවට විවිධ දේශනවලදී කතා කරලා තියෙන නිසා මම මේකේ ගාථා ටිකට විතරක් වැඩි අවධානය යොමු කළේ. මේ සූත්‍රේ අපි මේකේ කාට දුන්නොත්ද මහත්ඵල වෙනවා කියන එක වෙන ප්‍රශ්නය, කාටද දෙන්න ඕනේ කියන එක වෙන ප්‍රශ්නය. දෙන්න ඕන කෙනයි දෙනකොට ආනිසංස වැඩි වෙන කෙනයි කියන්නේ දෙකක්. ඒ නිසා දෙන කෙනා ගැන තේරුම් ගන්න නම් හිත පැහැදිච්ච කෙනා කියන එකයි. නමුත් මහත්ඵල මහානිසංස වෙන්නේ සිල්ලුතුන්ට දෙනකොටයි. ඉතින් එතකොට පින්වත්නි මේ සිල්ලුතුන්ට දෙනකොට දැන් ඔබට පැහැදිලි වෙන්නේ නැති එක පැත්තකින් ආනිසංස වැඩි වෙනවා, අනෙක් පැත්තෙන් උන්වහන්සේලාගෙන් තමන්ගේ ජීවිතේ පිරිහෙන්නේ නැතුව දියුණු වෙනවා, අවබෝධයෙන් හැමදේම කීර්තිය වැඩෙනවා. මේ සියල්ල බැලුවට පස්සේ මිනිස්සු එවැනි උත්තමයන්ට දන්පැන් පූජා කරන්න හොය හොයා ගිහින්. එතකොට මිනිස්සු එහෙම හොය හොයා ගිහිල්ලා සිල්ලොතුන් සොය සොයා ගිහිල්ලා දන් දෙන එක දුස්සීල කෙනෙක් අගේ කරන්න නැති වෙන්න පුළුවන්. එහෙම හොය හොය යන්න එපා කියන්න පුළුවන්. අපිත් ඒක ඇතැම් අවස්ථාවලදී සිල්ලොතුන් හොයන්න මේකනේ හැමෝටම එහෙම ගිහිල්ලා සිල්ලොතුන් හොයන්න බෑ. මිනිස්සු සිල්ලොතුන් හොයනවා කියන එක කරන්නේ කොහොමද? ආරණ්‍ය සහ ග්‍රාමවාසී කියන දෙක බෙදාගෙන ග්‍රාමවාසී දුස්සීලයි ආරණ්‍ය සිල්වත් කියලා හිතන්න පටන් ගන්නවා. නමුත් ඒ එහෙම හොයන්න බෑ සිල්වතුන් කියන එක. බහුශෘතේ උත්තමයන්ව සිල්වතුන් හොයන්න ආරණ්‍යවාසීද ග්‍රාමවාසීද කියලා හොයන්න බෑ. ග්‍රාමවාසී ඉන්නවා බහුශෘත සිල්වතුන්, ආරණ්‍යවාසීත් ඉන්නවා බහුශෘතත් නැති සිල්වත් නැති අය. මේ දෙගොල්ලම දෙතැනම ඉන්නවා. සිල්වත් බහුශෘතයෝ ආරණ්‍යවලත් ඉන්නවා, ග්‍රාමවාසීවත් ඉන්නවා. නොවන දුස්සීල අය, කියන්නේ දුස්සීල අල්පශෘත අය ආරණ්‍යවාසීවත් ඉන්නවා, ග්‍රාමවාසීවත් ඉන්නවා. එතකොට මිනිස්සුන්ට තමන් ඇසුරු කරනකොට අනේ මේ උත්තමයා මගේ ජීවිතේ මාව ධර්මයෙන් ඔසවනවා, උන්වහන්සේත් බහුශෘත වෙලා ඒ බහුශෘත වෙච්ච ධර්මයෙන් අපිටත් ධර්මයේ දෙමින් අපිවත් මේ හිත දියුණු කරනවා, අපිව මේ ධර්ම මාර්ගය ඉස්සරහට ගෙනියනවා, අන්නේ විදියට හිත පහදවගෙන උන්වහන්සේලාට දන්පැන් පූජා කරනවා, සෙනසුන් සිදු කරනවා කියන එක තමයි ඉතුරු ගාථා ටිකේ බුදුරජාණන් වදාළේ. ඒකයි කාරයේ අස්සමේ රම්මේ රමණී ආශ්‍රම. එක හරි ලස්සන වචනයක්, ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ආශ්‍රමයක් වුණාට පස්සේ, ආරාමයක් වුණාට පස්සේ, ඒ ආරාම නිකං ආරාම නෙමෙයි, රමණී ආරාම කාරයේ කරනවායි කියනවා. රමණීය සිත්කළු ආරාම හදනවා. එතකොට වාසෛත්ත බහුසුතේ, බහුසුතයන් වහන්සේලාට වාසස්ථාන ලබා දෙනවායි කියනවා. අපි දැන් සමහර වෙලාවට වර්තමානයේ මේ වගේ ආශ්‍රමයක් වාසස්ථානයක් එවැනි බහුශෘතයන්ට පූජා කරනකොට දකින දෙයක් තමයි සමහරලාට ඒ ගමේ ඉන්න තවත් හාමුදුරු කෙනෙක් දැන් කොතන හරි ඒ පූජා කරන වාසස්ථානේ, ඒ ආරාමේ, මේ පොළොතලේ කොතන හරි පූජා කරන තැනට ආසන්න තවත් විහාරස්ථාන තියෙනවා. සමහරලාට ඒ විහාරස්ථාන දැන් කොතන හරි පූජා කරද්දී අනිවාර්යෙන් ඒ ගම යැපෙන ගමක් තියෙනවානේ. ඉතින් යැපෙන ගොදුරු ගම අනිවාර්යයෙන්ම පින්වත්නි මේ වෙනකොටත් වෙනත් විහාරස්ථානයකින්
දායක ඇත්තෝ ඉන්න ප්‍රදේශයක් වෙන්න ඕනේ. එතකොට දැන් කවුරු හරි ශ්‍රද්ධාවන්ත කෙනෙක් හිත පහදගෙන බුදුරජාණන්සේ වදාළ විදිහට කාරේ අස්සමේ රම්මේ රමණීය ආශ්‍රම කරවල වාසයත්ත බහුසුති බහුශෘතයන්ට වාසස්ථාන හදලා දෙනවා. ඒක ස්වභාවයක්. එතකොට පපංච විවනේ කෛරා දුග්ගේ සංකමනානිච්ච කියලා කියනවා. සංකමන කියලා කියන්නේ සක්මනට. එතන සක්මන් හදනවා දුර්ගව තැන්වල පවා, මේ කඳු හෙල්වල පවා, අමාරු තැන්වල පවා සක්මන් මලු හදලා එහෙම අපි දැකලා තියෙනවා. පින්වත්නි, සමහර තරුණ ළමයි, දැන් ඔය විශේෂයෙන්ම විවිධ තරුණ සංවිධාන හදාගෙන තියෙනවා ළමයි මේ වගේ ආරණ්‍ය සේනාසනවල ගිහිල්ලා ඒගොල්ලන්ට අපි දන්න ඇතැම් දරුවෝ ඉන්නවා ඒගොල්ලෝ කණ්ඩායම් වශයෙන් සති අන්තවල හැම සෙන්සුරාද ඉරිදකම පුළු පුළුවන් හැම කෙනාම එකතු වෙලා ඒ කණ්ඩායම් විදිහට දුෂ්කර ආරණ්‍ය සේනාසනවලට ගිහිල්ලා ඒ සෙනසුන්වල සක්මන් මලු හදනවා, කුටි සෙනසුන් හදනවා. තමන්ට පුළුවන් විදිහට සිව්පසයෙන් අපපස්ථාන කරද්දී මූලමේ පරිත්‍යාග, එහෙම නැත්නම් ශ්‍රම පරිත්‍යාග සිදු කරනවා. හොය හොය අහාහ ගිහිල්ලා කරනවා. එතකොට දැන් බහුශෘතයන් වහන්සේලාගෙන් ප්‍රයෝජන ගන්නේ උන්වහන්සේලාගේ ධර්මඥාණයෙන් උපකාර ගන්න අය, උන්වහන්සේලාගෙන් ධර්මය අහන අය. එතකොට ඒ අහන ශ්‍රාවකයා තමන්ගේ ධර්මඥානේ මේ ස්වාමීන් වහන්සේ දියුණු කරනවා, තමන්ගේ ජීවිතය ගැන අවබෝධය උන්වහන්සේ වැඩි කරනවා, උන්වහන්සේ අපිට උපකාරයක් කරනවා කියලා උන්වහන්සේලාට උපස්ථාන කරනවා සිව්පසේ. දැන් අපි පුංචි උදාහරණයක් විදිහට මම ඔතෙන්දි කියන්නම්. අපි හිතමු මම මේ වෙලාවේ ඔබට ධර්මයක් කියා දෙනවා. ඒ ධර්මය අහලා ඔබට උවමනාවක් එනවා කියමුකෝ. අපි ගොඩනගලා තියෙන බවුන් පැලැස්සේ කාට හරි අවස්ථාවක් හදලා දෙන්න උපකාරයක් කරන්නේ බවුන් පැලැස්සේ. එතකොට දැන් බවුන් පැලැස්සට කරන උපකාරේ කරන්නේ ගෞතම හාමුදුරුවන්ට කරනවා කියලා හිතාගෙන, ගෞතම හාමුදුරුවන්ට පැහැදීමක් ඇතුව ඇවිල්ලා කරනවා කියලා හිතලා කරනවා. හැබැයි පෙතෙන්දි දකින්නේ ඒ කරන උපකාරේ මට කරන පුද්ගලික දෙයක් නෙමෙයි පින්වත්. එතන ඒ බවුන් පැලැස්සේ යම් කිසි වැඩසටහනකට සහභාගි වෙනවද, ගිහි හෝ පැවිදි හෝ භාවනා කරගෙන ඉන්න සීලේක පිහිටලා ඉන්න යෝගියෙක් ඉන්නවා නම්, පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා කවුරු හරි වැඩ ඉන්නවා නම් උන්වහන්සේලාට තමයි උපකාරය ලැබෙන්නේ. එතකොට අපි ලබා දුන්න ධර්මඥානය ලබාගත් ශ්‍රාවක ශ්‍රාවිකාව, විශේෂයෙන්ම අපේ net ශ්‍රාවක ශ්‍රාවිකාව තමයි බවුන් පැලැස සම්පූර්ණයෙන් ගොඩ නැගුවේ. එතකොට බවුන් පැලැස කුටිසෙනසුන්, බවුන් පැලැස භාවනා කරන මේ ප්‍රධානගරය, දානවල දෙන දානශාලා, සක්මම්මලු, මේ හැම දෙයක් ගොඩනගද්දී ඒ සියල්ල පිටිපස්සේ මූල්‍යමය වියහියදම් ධර්මෙන් ඒ අවශ්‍ය උදව්පකාර සියල්ල සිද්ධ කරේ කවුද? බවුන් පැලැස්සේ බොහොම ගෞරවයෙන් පස්ථාන කටයුතු සිද්ධ කරන්න හැමෝම net ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ ශ්‍රමය සහ මූල්‍ය පරිත්‍යාග. එතකොට ඔබ ඒවා ගෞතම හාමුදුරුවෝ වෙනුවෙන් කියලා, එතන ගෞතම හාමුදුරුවෝ හදන තැනට කියලා හිතාගෙන පූජ කරාට අද ගෞතම හාමුදුරුවෝ ඒ ගම්පහ බවුන් පැලැස්සේ නැහැ. ගෞතම හාමුදුරුවෝ දැන් නුවර සේනාසනයක, ආරණ්‍ය සේනාසනයක වැඩ ඉන්නවා. එතකොට අර ගම්පහ බවුන් පැලැස්ස සම්පූර්ණ අපි බාරකාර මණ්ඩලයක් යටතේ, එතන අනගාරිකා මෙහෙණින් වහන්සේලා වඩා හිඳවලා, ඊට පස්සේ සිල්වත්ව මේ පුහුණුව යන දීර්ඝ කාලීනව භාවනා පුහුණුවේ දෙන මේ උපාසිකාවන්ට, ඒ වගේම කෙටි කාලීන එක් දින, තෙදින, දස දින මේ වගේ කෙටි කාලීන පුහුණු වැඩසටහන් වලට එන බොහොම සිල්වත් උපාසිකාවන් වෙනුවෙන් කාලසටහනකට දවසේම භාවනා කරන්න ඔවුන්ට අවස්ථාවක් දෙලා දෙනවා. දැන් මං අහන්නේ එතනදිත් හොඳට හිතලා බලන්න ඉලක්ක කරේ මෙන්න මේ බහුශෘතයන් වහන්සේකින් අපිට මේ දහම ලැබුණා, අපි උන්වහන්සේට උපකාර කරන්න ඕනේ කියලා හිතාගෙන, අර ගෞතම හාමුදුරන්ට උදව් කරන්න ඕනේ කියලා හිතාගෙන හරි උදව් කළා වෙන්න පුළුවන්. නෙතෙෆෙම් ආයතනයත් ඒ වෙලාවේ ඒ දානේ කොටස්කරුව ආයතනයක් විදිහට මේ වැනි විශාල පිරිවැයක් දරලා මුළුමනින්ම ආරාමයක් හදන්න, ඒ බවුන් ගම්පහ බවුන් පැලැස්සේ භූමිය අරගන්න පවා හැම දෙයකටම net ආයතනයේ පූර්ණ අවසරයත් එක්ක ඒ net ශ්‍රවණය කරන ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ මැදිහත් වීමෙන් තමයි මේ පූජා සියල්ල සිද්ධ කළේ. දැන් එතකොට ඒ රමණීය සෙනසුනක් සකස් කරලා ඒ සෙනසුනේ සක්මන් මලු ආදී හදලා අපි ඒක ගොඩ නැගුවම දැන් ඔබ හිතන්නේ ඒ ගොඩනගලා තියෙන්නේ පුද්ගලිකව මා උදෙසා නෙමෙයි, net අහන ශ්‍රාවකයෝම තමයි ඇවිල්ලා එතන භාවනා කරගන්නේ. එතකොට
මම බවුන් පැලැස්සේ කාට හරි ඔන්න දානයක් පෝජ කරන්න කියලා හරි මෙතනදී සිත්නි තසපුවේද කියනවා නම් ඒක කියන්නේ මට දෙන්න කියන එක නෙමෙයි. මං උදෙසා ඉල්ලීමක් නෙමෙයි. ඒ කියන්නේ මේ බුද්ධ ශාසනයේම ශ්‍රාවකයන්ට පින් රැස් කරගන්න අවස්ථාවක්. එතකොට ඇත්තටම දැන් බවුන් පැලැස්සට ඇවිල්ලා නේවාසික පුහුණු වෙන කෙනා රැකී රක්ෂාවක් කරමින් එතන ඒ ආයතනය ඇතුලේ ඉන්න කාලය ඇතුලේ ඔවුන් රස්සා කරලා සල්ලි හොයන්නේ නැහැ. ඔවුන්ට තනිකර ආධ්‍යාත්මිකව ධර්ම මාර්ගය ඉගෙන ගනිමින් ඒ පුහුණුවක් තියෙනවා. නිකන් කාලේ කකා, ඒ කියන්නේ කකා බිබී නිදිය ගනිමින් කාලේ කන්න කිසි කෙනෙකුට බවුන් පැලැස්සේ අපි අවස්ථාවක් තියලත් නැහැ. එයය දවස පුරාම කාලසටහනකට හික්මෙනවා. ඒතර ඔවුන්ට හික්මෙනකොට හැලිවලන් වලින් ඈත් වෙලා, රස්සාවල් කරන එකකින් ඈත් වෙලා, අඹ දරුව පෝෂණය කරන එකකින් ඈත් වෙලා තනිකර මේ භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන්න බෝධිපාක්ෂික ධර්ම වඩන මාර්ගයේ හික්මෙන්න ඔවුන් මේ කාලේ පූර්ණ වැය කරනවා. ඒතර එවැනි කෙනෙකුට දන් දෙන එක ඉතානිසංස වැඩි. දන් දෙන කෙනාට දානි දෙන්න තියෙන අවස්ථාවත් අපි හදලා දීපු උදව්වක්. ඒ කියන්නේ අපි බලන්න හිතලා එක පැත්තකින් ධර්මය දෙන එක අපි රටට කරන උපකාරයක්. අනිත් පැත්තෙන් ඒ අහන ධර්මය පුරුදු පුහුණු කරන්න ඔවුන්ට ඒ ධර්මය පුරුදු කරන්න ඕන කියලා වීරියක් ආපු අයට ඒ වෙනුවෙන් තැනක් හදලා දෙන්නේ අපි රටට කරන උදව්වක්. එතකොට ඒ පුහුණු වෙන අයට මුදල් හොයන ක්‍රමවේදයක් නැති නිසා ඔවුන්ට ජීවත් වෙන්න අවශ්‍ය දානය සකසා දෙන්න අපි මේ සිත්නෙත් අසපුවේදීම දැනුවත් කරන්නේ. ඒකත් රටට කරන උපකාරයක්. ඒ අර පුහුණු වෙන ශ්‍රාවකයෝ වෙනුවෙන් කරන උපකාරයක්. නැතු එකක්වත් මං වෙනුවෙන් පුද්ගලිකව කියන දෙයක් නෙමෙයි. එතකොට ඒක අහලා අනේ මටත් දානයක් පූජ කරන්න ඕනේ කියලා හිතක් ඇති වෙලා ඇතරම දවස් 365 දවසේ එක දානයක්වත් බවුන් පැලැස්සේ නිශ්චිතව බාර දීලා තිබුණේ නැහැ. අපි දැන් අද සාකච්ඡාවේදී ගැන දැනුවත් කරනවා. අදින් පස්සේ තමයි අපි බවුන් පැලැස්සේ දාන බාර දෙන්නේ. මොකද මෙතෙක් කල් කෙටි කාලින වැඩසටහන වලින් නිමා වෙච්ච බවුන් පැලැස්සේ දැන් මේ වෙනකොට දීර්ඝ කාලීනව නිත්‍ය නේවාසිකව ඉන්න පින්වත් අනගාරිකමෙන්නාසලාදී සියලු දෙනා වැඩ ඉන්න නිසා. එතකොට දානේ පූජ කරන අයටත් එතෙන්දී ආනිසංස සැලසෙන නිසා ඒ පූජ කරන්න හිතක් කෙන අයටත් අපි මේ අවස්ථා හදලා දෙන එකෙන් ඒකත් රටට කරන මේ උපකාරයක්. එතකොට ධර්මයේ දීම, ධර්මයේ පුහුණු කරන්න අවශ්‍යයට තැන් හදලා දීම, ඔවුන්ට දන්පැන් සපයා දීම, දන්පැන් පූජ කරන්න කැමති අයටත් ආනිසංස ලැබෙන ආකාරයේ ප්‍රතිග්‍රහක පිළිගන්න පිරිසක් සොයා දීම. මේ හැමදේම අපි කරන්නේ අපි වෙනුවෙන් නෙමෙයි. ඒ ශ්‍රාවක ශ්‍රාවිකාව මේ බුද්ධ ශාසනය වෙනුවෙන් නෙත්තායතනයත් ඒ සියල්ල කරන්නේ ඒ පින්වන් තරමනින්. එතකොට අපි ඒ දෙන දහම් පණිවිඩයට දැන් සාකච්ඡාවේදී වරුණ මහත්මාත් මමත් ඔබට ඒ පණිවිඩය කියනකොට අපිටත් ඒ පින රැස් වෙනවා. මොකද එකක්වත් වරුණ වෙනුවෙන් ඉල්ලන දෙයක්වත් නෙමෙයි, ගෞතම හාමුදුරුවෝ වෙනින් ඉල්ලන දෙයක්වත් නෙමෙයි. ඒ සියල්ල මේ ශාසනය තුළ දන් දෙන්නේ ශාසනය තුළ ශ්‍රාවකයෝ, ඒ දන් ලබන්නේත් ශාසනය තුළ ශ්‍රාවකයෝ. එතකොට සසුන තුළ එවැනි පින් ඇති ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෝ ගැන තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී වදාලේ, අන්නම් පානං ඛාදනීයං වත්ත සේනාසනානිච. මේ දන්පැන්, කැවිලි, සිවුරු පිරිකර, ඉඳුම් හිටුම් මේ හැමදේම පූජ කරනවා චිත්ත ප්‍රසාදයෙන්. ඒ වගේ තමයන්ට එහෙම පූජා කරනකොට ඒක හරියට නිකන් විදුලියලි විහිදෙන සියගණන් වලාකුළු තියෙන අහසක් ගුගුරලා ඇදහැලෙන පොළව තෙමාගෙන වල ගොඩලි පිරෙනවා වගේ කියනවා. ඒ කියන්නේ නිකම් මේ පොඩි වැස්සකින් නෙමෙයි, මහා වෙහි ගුරලා වෙහි වැහැලා වල ගොඩලි පිරෙනවා වගේ කියනවා. ඒ කියන්නේ මේ මාර්ගයේ වඩන ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයන්ට මිනිසු පහදිනවා. වීරිය වඩන සිල්වත් උතුමන්ට මිනිසු පහදිනවා. එහෙම උතුමන් වෙනුවෙන් මිනිසු දන්පැන් පූජ කරනවා. ඉතින් ඔබ හිතන්න, ඔබට ඇත්තටම ඔබට හිතක් එනවනම් මම මේ ජීවිතය තුළ සියල්ල කායිකව මානසිකව බුදුරජාණන් වහන්සේ කැප වෙනවා. හරිද? කටහරි හිතෙනවා. රස්සාව අතහැරලා දැන් අපි දන්නවා වාදිදාරී සමහරලාවට මේ දෙපාර්තමේන්තුවල බොහොම ඉහළ වැටුප් ලබන ඇතැම් තරුණ දරුවෝ ඇවිල්ලා බවුන් පැලැස්සේ පැවිදි වෙලා තියෙනවා. සමහරලාවට ඔවුන් ඒ අන්තිම මාසවල වැටුපවත් අරගන්න නැතුව අතහැරලා දාලා එනවා. ඒවා කිසි දෙයක් තකන්නේ නැතුව. ඒ වගේම සමහරලාට දැන් ඇවිල්ලා සන්නහස පැවිදි වෙන පින්කමක උනත් ඡායාරූප ටිකක්වත් අන්තර්ජාලයට යොමු කරලා මේ මෙහෙම උපාධිධාරී ළමයි මෙහෙමයි කියලා මේ අසවල් විශ්වවිද්‍යාලයේ අසවල් උපාධිධාරී ලැබුවා කියලා එහෙම කියන්න කැමති නැති සිල්වතුන් උතුමන් ඕනතරම් මේ ශාසනය තුළ පැවිදි වෙලා තියෙනවා.
හැබැයි භාග්‍යතුන් වහන්සේගේ මේ බුදුසසුන තුළ ඔය දන්න දෙයට වඩා නොදන්න මහා ධනවතුන්, මහා බලවතුන්, මහා උගතුන්, මහාචාර්යවරු, ආචාර්යවරු, කතිකාචාර්යවරු, විවිධ හරිද විද්වතුන් මේ ශාසනය කොතෙකුත් පැවිදි වෙලා තියෙනවා. අදටත් ආරණ්‍ය සේනාසනවල සිල්වත් මහනදම් පුරණ එවැනි බොහෝම මේ කැපකිරීම අතහරින්න අමාරුයි කියලා සමාජ හිතනේ අය. සමහර ලොකු කැපකිරීම කරලා ඒ තැන්වලට ඇතැම්මයි යන්නේ. කෙනෙකුට කතිකාචාර්ය කෙනෙක් වෙන්න මහා කැපකිරීම කරලා අමාරුවෙන් යනවා. වෛද්‍යවරයෙක් වෙන්න මහා කැපකිරීමක් කරලා අමාරුවෙන් ඉගෙන ගන්නවා. හැබැයි ඒවා අර උද්දේශන කෙළපිඩක් හෙලනවා වගේ සියල්ල අතහැරලා ඇවිල්ලා පැවිදි වෙන උත්තමයෝ ඉන්නවා. ඒව ලෝකෙට කිය කියන්නේ නැති ඕන තරම් ඉන්නවා එහෙම උත්තමයෝ. එතකොට අපි ඒ අතහරින දේවල් ලෝකෙට හඬගාලා බලන්න මං මේ පැවිද්ද වෙනුවෙන් අච්චර දේවල් අතහැරියා කියලා කියන එක මහා ලොකු කතාවක් නෙමෙයි. මොකද හේතුව පැවිද්දේ ලබන ආනිසංස සැප අර කිසි දෙයකින් ලබන්න බැරි තුන් ලෝකයේ අග්‍රම සැප තියෙන්නේ පැවිද්දට ආවට පස්සේ ලබා ගන්න තියෙන සැප. එම් වැඩේ තියෙන්නේ පැවිද්දට ඇවිල්ලා අර කියපු අතහරින ඒවා හොයනවානේ. පැවිද්දට ඇවිල්ලා මෙතන ඉඳගෙන කොහොම හරි උගතෙක් වෙන්න, විද්වතෙක් වෙන්න, මේ පැවිද්දේ ඉඳලා බලවතෙක් වෙන්න, ධනවතෙක් වෙන්න මේක ඇතුළට ඇවිල්ලා හොයනවා. එතකොට අර ගිහි සැපේ තමයි පැවිදික් බව ඇතුළ ඉඳන් හොයන්නේ. ඉතින් එහෙම අයට පැවිදි ජීවිතේක ඇත්ත සැපේ හොයාගන්න තේරෙන්නේ නැහැ, දන්නෙත් නැහැ, ඒක විඳින්නෙත් නැහැ. නමුත් අර දේවල් අතහැරලා ඇවිල්ලා මේ ශාසනය තුල පැවිදි සැපේ ඇත්තටම විඳින උත්මයෝ දන්නවා අතහැරිය දෙයට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් අල්ලා ගන්න තමයි ඊට වඩා හීන වූ දෙයක් අතහැරිය කියලා. එතකොට හීන වූ දෙයක් අතහැරපු දේ ගැන ලෝකෙට හඬගාලා කියන්න ඕනේ නැනේ. මම මෙච්චර ලොකු දෙයක් මේ වෙනුවෙන් අතහැරියා කියලා. එහෙම හඬගාලා කියන්න ඕනේ ලොකු දෙයක් අතහැරියා නම් පොඩි දෙයක් වෙනුවෙන්. පැවිද්ද කියන්නේ බොහොම පොඩි දෙයක්. ඒ වෙනුවෙන් අර වගේ ලොකු දෙයක් අතහැරියා නම් තමයි හඬගාලා කියන්න ඕනේ. ඉතින් ඒකින්ද කිසිසේත්ම ඇතැම් සිල්වත් උතුමන් ඉන්න ආරාම ආශ්‍රම අසපු අපි දන්නවා ඒවයේ ඕන තරම් එවැනි විද්වත් විවිධ උගත් අය පැවිදි වෙනවා කිය කියා යන්නේ නැහැ. ඒතර මේ ශාසනය තුළ ඒවෑන් නෙමේ පින්වත්නි උසස් බව මයින්න තියෙන්නේ. මෙයා ගිහි කාලේ කවුරු වෙලා ආපු කෙනෙක්ද? පැවිදි වෙලා ඉදියා මොන විදිය උගතෙක් වුණාද? ඒව නෙමේ මේ ශාසනය අවශ්‍ය වෙන ගුණය. හරිද? තනිකර භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල ඇති කරගත් බහුශෘත බව කියන්නේ ගුණයක්. ඒ බහුශෘත බව ඔස්සේ තමන් හික්මෙනවා කියන එක ගුණයක්. ඒ බෝධිපාක්ෂික ධර්ම තුල හික්මෙනවා කියන එක ගුණයක්. අන්නේ ගුණය ඇති කරගත් උත්තමයෝ ඒ ගුණය තව කෙනෙකුට වඩන්න කියලා දෙනවා. තව කෙනෙකුට ඇති කරගන්න කියලා දෙනවා. ඒක අහන කෙනා කවදාකවත් අර අතහැරපු කෙනාව පිරිහිලා යන්න දෙන්නේ. හොඳ, දැන් අපි මේ තේරුම් කරන එක හොඳට වටහා ගන්න. මේ කියන්නේ ඔබට ගිහි ගෙදර තියෙන ඕන දෙයක් අතහැරලා මේ ශාසනයේ ඊට වඩා උත්තම උදේට ඔබ එන්න, ඔබ මොන ධනවතෙක් වුණත්, ඔබ මොන බලවතෙක් වුණත්, ඔබ ඕන දෙයක් අතහැරලා මෙතෙන්ට එන්න. මෙතන කවදාකවත් ඔබට සිල්වත්ව ඉන්නවා නම් දන් පැන් නොලැබී තියෙන්නේ නැහැ. ඔබට ඒ දේ ලැබෙනවා. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ වල්ල ගොඩලි පිරෙනව මහා වෙහි ගුගුරල ඇදහැලෙනව වගේ කියලා කියනවා. යතාහි මේගෝ තනයන් විජ්ජුමාලි සතක්කකු තලං නින්නංච පූරේති අභිවස්සං වසුන්දරං. අර විදුලියලි කොටලා සියගණන් වලාකුළු තියෙන ආකාශේ ඒ වැස්ස ගුගුරාගෙන ඇදහැලිලා පොළව තෙමාගෙන වල ගොඩලි පිරෙනවා වගේ සිල්වත් උතුමන්ට මිනිස්සු අසරණ වෙන්න දෙන්නේ නැහැ. දන් පැන් ටිකක් නොදී තියන්නේ නැහැ. මම දැක්කා ඇතැම් හාමුදුරුවෝ සමාජ මාධ්‍යයේ හඬා වැටෙනවා අපිට දාන ටිකක් නැහැ, අපිට කවුරුවත් මේ බත් ඇටයක් හරියට දෙන්නේ නැහැ කියලා විවිධ අඳෝනා ඇතැම් විට සමාජ මාධ්‍ය කී අඬනවා අපිට මේ දාන ටික නැහැ කියලා. මේ ශාසනය තුළ විශේෂයෙන් අපේ රටේ පාත්‍රයක් අතට අරගෙන අපි පිණ්ඩපාතේ වැඩියොත් අපිට දාන ටිකක් නොදී ඉන්නේ. ඕන තැනක දාන ටිකක් දෙනවා. එතකොට මේ රටේ කවුරුවත් දායකේ පාත්‍රයට බත් කට පූජ නොකර ඉන්නේ නැහැ. මේ රටේ ඕන තරම් හාමුදුරු කෙනෙකුට පාත්‍රයට බත් කට පූජ කරන්න මිනිස්සු සැදී පැහැදී බලාගෙන ඉන්නවා. ඒ නිසා එහෙම මේ බඩගින්නේ හාමුදුරුවරුන්ව තියන්නේ නැහැ. හැබැයි යම්කිසි භික්ෂුවක් එහෙම දාන ටිකක් නැතුව දුක් විඳිනවා, පන්සලට දායකයෙක් පැත්ත පළාතට එන්නේ නැහැ, දාන ටිකක් දෙන්නේ නැහැ කියනවා නම් එතන හිතන්න තියෙන දේ තමයි ඒ හාමුදුරුවන්ගේ අවබෝධය, ඒ හාමුදුරුවන්ගේ සසුන තුළ හික්මීම, උන්වහන්සේ මොන අරමුණු දෙසා පැවිදි වෙලා කොයි විදියට සසුන තුළ ක්‍රියාකලාපීව ඉන්නවද කියන එකේ ප්‍රශ්නෙකුත් තියෙන්න පුළුවන්.
නැත්තම් මේ ශාසනේ සිල්වතුන්ගේ සම්බන්ධයෙන් බුදුරජාණන්සේ කියන්නේ මේ උපමාවෙම කියන්නේ මේ ගාථාවෙම කියන්නේ විදුලියලි විහිදිලා සියගණන් වලාකුළු ඇති වැස්ස ගුරල ඇදහැලෙන මේ ඒ වැස්සෙන් පොළව තෙමාගෙන වලගොඩලි පිරෙනා වගේ කියනවා සිල්වත් උතුමන්ව පුරවන්නේ. ඒක කියනවා ශ්‍රද්ධාවන්ත තතේව සද්දෝ සුතවා අභිසංකච්ච භෝජනං වනිබ්බකේ තප්පයති අන්නපානේන පණ්ඩිතෝ අමෝදමානෝ පකිරේති දේත දේතාති භාසති. ඒ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයෝ මොකද කරන්නේ? ඥානවන්තයෝ ඔවුන් අර වගේ සිල්වත් උතුමන්ව භෝජන පිළියෙල කරලා ආහාර පාන වලින් මේ සතුටු කරවනු. හරිද? සතුටු වෙවි විදන් දෙනව නෙමෙයි බුදුරජාණන්සේ පෙන්වනවා මෙතන විසිරවනවා කියනවා. දානේ මේ වැඩි වෙන්න හරි පූජා කරනවා විසිරවනවා. අවදාකත් සීලයක ගුණයක පිහිටපු උත්තමයෙක් එහෙම කුසගින්නේ හිසතින් මැරෙන්නේ නැහැ මොකක් හරි දැඩි කර්ම විපාකයක් තිබ්බොත් නිසා. ඒ කියන්නේ කර්ම විපාකයට මිනිස්සු වග කියන්නේ ඕන්නේ. හැබැයි සමස්තයක් විදියට සිල්වත් ගුණවත් උතුමන්ව මොන දුෂ්කර කාලයකදීවත් ඒ ශ්‍රද්ධාවන්ත ලෝකේ ඉන්න ඥානවන්ත මිනිස්සු කුසගින්නේ තියන්නේ අර වල ගොඩලි පිරිලා ඉතිරිලා යනවා කියන උන්වහන්සේලාට දාන ටික ලැබෙනවා. මට සමහරලාට හම්බෙලා තියෙනවා දරුවෙක් මහාන වෙන්න ඇහුවලු ගෙදර අයගෙන් ගෞතම හාමුදුරුව ගාව මහාන වෙන්න යන්න කැමති කියලා. ඒ වෙලාවේ ඒ ගෙදර අය කිව්වලු මෙහෙමයි ඔය තැන්වල ඔය දාන ටිකක් මොනවා හරි සිව්පසයක් ඔය හම්බෙන්නේ ඔය හාමුදුරුවරු ඉන්නකම් විතරයි කිව්වලු. ඔය හාමුදුරුවරු නැති කාලෙක ඔය හාමුදුරුවන්ගේ නමට ඔය හම්බෙයි මොනවා හරි දෙයක් නැති කාලෙක ඊට පස්සේ බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ. ඒ නිසා මේ ඔන්න ඔය තියෙන දෙයක් කාලා ඉන්න විදියට ඉන්න කියලා තාත්තා කිව්වලු. හරි, දර මහාන වෙන්න කැමැත්තෙන් කතා කරපු දරුවට තාත්තා එහෙම කිව්වලු. එතකොට අර මිනිස්සු හිතන්නේ දැන් මගේ දරුවා මහානුණාට පස්සේ අනේ මේ හොඳට කාලා බීලා රස්සාවක් කරන් ඉන්න ළමයා මේ ඔක්කොම අතහැරලා ගිහලා මහානුණාට පස්සේ අසරණ වෙයි කියලා හිතට බයක් එන තාත්තලා. හැබැයි අවබෝධයක් නැතිකම ගෞතම හාමුදුරුව ළඟ මහනුනාම ගෞතම හාමුදුරුවන් ඉන්නකම් හම්බෙයි දාන ටිකක් නැති දාට බඩගින්න ඉන්න වෙයි කියනවා නම් ඒ මේ රටේ අහිංසක ශ්‍රද්ධාවන්ත මිනිසු ගැන දන්නේ නැතුව ඒ මහාන වෙන කුල පුතා හෝ කුල දියණිය හෝ සිල්වත්ව ගුණවත්ව, ඒ කියන්නේ දානේ ගන්න ඕනකමට සිල්වත් වෙනව නෙමෙයි, මිනිසුන්ගෙන් සිව්පසේ ගන්න පහදින්න ඕනකමට සිල්වත් වෙනව නෙමෙයි, තමන්ගේ අවබෝධය උදෙසා තමන්ගේ ධර්ම මාර්ගේ දියුණු කර ගැනීම උදෙසා අවංකවම සිල්වත් නම් කවදාකවත් හිස්සතින් ජීවිතේ ගෙවන්න ඕනේ නැහැ. දන්පැන් නොඅඩුව ලැබෙනවා. දැන් අපිට පාත්‍රයක් කරන් පිණ්ඩපාතේ වැඩියට පස්සේ දානේ ලැබෙන විදිහ අපි දන්නවා හොඳටම. මේව අත්දැකීමෙන් දැනගෙන කියන්නේ. නමුත් අවාසනාවට සමහරලාවට අපිට දානේ ටිකක් දැන් අපි මේ සිද්නේ තසපුවේදී සමහරලාවට මේ බවුන් පැලස නේවාසිකව පුහුණු වෙන මධ්‍යස්ථාන නිසා මේවැ දායක සභා නැහැ. කවුරුවත් අර එහෙම සභා නැහැ. මේ හැමදේම සිද්නේ තසපුව හරහා අපි දැනුවත් කරලා ඒ යෝගීන්ට දන්පැන් පූජා කරන්න අවශ්‍යයි බාර ගන්න කියලා දැනුවත් කරනවා. හැබැයි අපිට අපේ ආරාමයක අවාසනාවට පිණ්ඩපාතේ වඩින්න දැන් අපි පිණ්ඩපාතේ වඩින්නේ දුර පළාතක කොහේ හරි වැඩම කරොත් හදිසි අවස්ථාවකදී ආගන්තුකව එහෙම වැඩම කරපු තැනකදී කොහේ හරි පිණ්ඩපාතේ වඩින්න වෙනව නිසා අපිට අපි වැඩ ඉන්න ආරාමයක් තුළ පිණ්ඩපාතේ වඩින්න පුළුවන් තත්ත්වයක් නැහැ. මේක ඇත්තරම රටේ මිනිස්සු දැනගන්න ඕනේ. මොකද හේතුව දැන් ගමෙකට සිල්වත් හාමුදුරු කෙනෙක් ඇවිල්ලා මම මේක දන්න ගොඩාක් තැන්වල වෙච්ච දෙයක් පින්වත්නි මේවා අනිවාර්යෙන් රටේ මිනිස්සු දැනුවත් වෙන්න ඕනේ. මේ දානය ගැන කතා කරන දේශනාවකදී සිල්වත් හාමුදුරු කෙනෙක් පිණ්ඩපාතේ වඩින්න යනකොට ගමේ මිනිස්සු කරන ලොකු වැරද්දක් තියෙනවා. ගමකට ආරණ්‍යයකට හාමුදුරු කෙනෙක් ඇවිල්ලා ගල්ලෙනකට කැලෑවකට හාමුදුරු කෙනෙක් ඇවිල්ලා කුටියකට හාමුදුරු කෙනෙක් වැඩම කරලා උන්වහන්සේ පිණ්ඩපාතේ වඩනකොට ගමේ මිනිස්සු පාඩුවේ ඒ හාමුදුරුවන්ට දානෙ ටික දීලා පැත්තකට වෙන්නේ නැතුව ගමේ පන්සලේ හාමුදුරුවොත් එක්ක කම්පයා කරන්න යනවා. හරිද? ඒ හාමුදුරුවන්ට බයින්න පටන් ගන්නවා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ තියෙන ලොකු දුර්වලකමක් තමයි සිල්වත් ගුණවත් උත්තමයන්ව අර සමාජයේ ඉන්න තමන්ට එදා මෙදා අතර උපකාර කරපු ගමේ පන්සලේ හාමුදුරුවොත් එක්ක සංසන්දනය කරන්න යන්නේ. ඒතර ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් ලැබෙන මොනවා හරි ගුණය දකින්නේ නැතුව ඒ හාමුදුරුවොයි අර ආගන්තුකෝ වැඩම කරපු සිල්වතුන් වහන්සේවයි සසඳනවා. සසඳලා අර හාමුදුරු මෙච්චර කාලයක් තමන්ගේ ගමේ පන්සලේ දහම් පාසලේද හැමදේදීම තමන්ට උදව් කරපු දානෙට පාංශුකෝලෙට පිරිතට වැඩිය හාමුදුරුවන්ට ගමේ පන්සලේ හාමුදුරුවන්ට නිඳා කරන්න ගන්නවා. අර පිණ්ඩපාතේ වඩින හාමුදුරුවෝ ගැන මේ ගලපලා කිය කිය අපේ මෙච්චර කාලයක් හිටියා අපේ පන්සල්වල හාමුදුරුවෝ නිකන්වත් ඔය වගේ
පිණ්ඩපාතය වැඩියද බලන්න අපිට නිකන් මේ රහතන් වහන්සේලා වැඩම කරලා වගේ මේ බුද්ධ කාලේ වගේ දැන් අපිට මේ හාමුදුරුවෝ පිණ්ඩපාතේ වැඩන එක අපිට දැකීම පවා සතුට. අපේ හාමුදුරුවෝ හිටියට කොහෙද ඕවා කරන්න දන්නේ අඩුතරමේ පිණ්ඩපාතේ යනවා තියා යන හැටිවත් දන්නවද දන්නේ නැකක දැන් අර පන්සලේ හාමුදුරන්ට බයිනවා. අන්තිමට ඒකෙන් වෙන්නේ මොකද්ද? අර අහිංසක සිල්වත්ව පිණ්ඩපාතේ වැඩම කරලා පාඩුවේ විවේකීව වැඩ ඉන්න ආපු හාමුදුරුවන්ට ඒක එන හුරා වෙනවා. ඒක අවාසනාවට හිටිනවා. ඇයි? අර කතා ගමේ මිනිසුන්ගේ යන කතා පන්සලේ හාමුදුරන්ට ගිහිල්ලා කියන්නත් කට්ටියක් ගමේම ඉන්නවා. ඊට පස්සේ ඒවා ආරංචුන ගමන් අරහාම්දුරෝ මොකද කරන්නේ? ඒ ගමේම පිරිසක් සංවිධානය කරලා අර වැඩම කරපු සිල්වත් හාමුදුරුවන්ට ප්‍රශ්න ඇති කරවනවා. පිණ්ඩපාතේවත් වඩින්න දෙන්නේ නැතුව ගමේ පුළුවන් නම් එලවනවා. එහෙම එලෝපු හාමුදුරුවෝ ඕන තරම් ඉන්නවා. මේ සමහරලාවට මිනිස්සු ධම්මලා පිණ්ඩපාතේ වඩින හාමුදුරුවන්ගේ පාත්‍රයට අසූචි දාපු පන්සල්වල හාමුදුරුවෝ ඕන තරම් ඉන්නවා. මේවා ඔබ අහනවා නම් ඒවට සාක්ෂි දෙන්න පුළුවන් ඕන තරම් කරුණු සහිතව මේ කතා කරන්න. අපේ රටේ තියෙන පොදු ප්‍රශ්න මේ. සිල්වත් හාමුදුරුවෝ කෙනෙකුට පිණ්ඩපාත යන්න බැරි තත්ත්වයක් බොහෝ ගම්මානවල තියෙනවා. ඒතර ඒක අවසානයේ ප්‍රශ්නේ ඒක ගමේ පන්සලේ හාමුදුරුවෝ තමයි පිණ්ඩපාත යන්න දෙන්නේ නැත්තේ. ඒ හාමුදුරුවෝ තමයි මේකට වග කියන්න ඕනේ කියලා එකෙල්ලේ පිටින් පෙනුනට ඒ හාමුදුරුවන්වත් එතෙන්ට පෙළඹෙව්වේ අර සිල්වතුන් දුස්සීලෝකීකේ කම්පයා කරන්න ගිය ගමේ මිනිස්සු. ඒ මිනිස්සු පාඩුවේ පන්සලේ හාමුදුරුවන්ගෙන් ලැබෙන උපකාරයත් තරම් ඒ හාමුදුරුවන්ගේ තියෙන මොකක් හරි පොඩි හරි ගුණයක් තියෙනවා නම් ඒ ගුණෙත් බලන් ආගන්තුක වැඩි හාමුදුරු සමහරලාට ආගන්තුක වැඩම කරපු හාමුදුරුවොත් ඇත්තටම සිල්වත්ද ගුණවත්ද හරියට දන්නේවත් නැහැ. මේ සෙරප්පු දෙකක් දැම්මේ නැහැ පිණ්ඩපාතේ වැඩියා මොකක් හරි පඬු සිවුරක් පෙරෙව්වා කියලා පාත්‍රයක් පාවිච්චි කරා කියලා ඕවට තමයි පිටින් පහ දෙන්නේ. සීල කියන්නේ ඒව නෙමෙයිනේ. ඇත්තටම සිල්වත් වෙන්නත් පුළුවන් සිල්වත් නැති වෙන්නත් පුළුවන්. හරියටම දන්නෙත් නැතුව මෙච්චර කාලයක් අර ඇසුරු කරපු හාමුදුරුවොත් එක්ක ගලප ගලප ඒ හාමුදුරුවන්ට බයිනෝ. ඉතින් ඒකෙන් ඒ මිනිස්සු හිතන්නේ අන්තිමට තමන්ට අර පිණ්ඩපාත ටික හැමදාම පූජ කරගන්න අර හාමුදුරුවෝ තමන්ගේ ගමේ තියාගන්න ලැබෙන අවස්ථාවක් නැති වෙන එකයි වෙන්නේ කියලා. ඒකින්ද පින්වත්නි අපිට උනත් ඇත්තටම පන්සල්වල තියෙන බලපෑම අපි නේවාසික පුහුණු මධ්‍යස්ථානවල එතන භවනා කරන තැන් නිසා ඒවා ගම්වල මිනිස්සු පැහැදීමෙන් කතා කරද්දී ඒවයේ අදාළ ප්‍රදේශවල හාමුදුරුවරුන්ට හිත්‍රිදීමකට හේතුවක්. ඇත්තටම ඕකෙදී හාමුදුරුවරුන්ටත් කියන්න තියෙන්නේ ඔබ වහන්සේලාව කම්පයා කරලා දායකයෝ ඒ විදියට සිල්වත් ගුණවත් හාමුදුරුවරුත් එක්ක සසඳන එක ප්‍රශ්නයක් නම් දායකයොත් දැනගන්න ඕනේ එහෙම සසඳන්න නැතුව ඉන්න. පන්සලේ හාමුදුරුවොත් දැනගන්න ඕනේ ඔබ වහන්සේලා තුල දායකයා ගුණයක් බලාපොරොත්තු වෙන හින්දා තමයි එහෙම සසඳන්නේ. ඉතින් ඔබ වහන්සේලා ඉන්න තැනින් ස්ටෙප් එකක් උඩට යන්න. හැමදාම ඉන්න තැනම ඉඳන් අර සිල්වතුන්ට ගුණවතුන්ට ගරහා කරලා තවත් අකුසල් පුරවගෙන අන්තිමට ওই චීවරෙත් එක්කම නිරේ වැටෙන්නේ නැතුව ඔබ වහන්සේලා එක පියවරක් හරි ස්ටෙප් එකක් හරි උඩට යන්න ඕනේ. ධර්මයෙන් ඉස්සරහට යන්න ඕනේ. ඉතින් මේවා තේරුම් අරන් හැමතැනම අපි ಗುಣ හදාගෙන දැන් මට එක හාමුදුරු කෙනෙක් ගම්පහ බවුන් පැලස්සේ පැත්තෙම පන්සලක හාමුදුරු කෙනෙක් මට හරි ලස්සන කතාවක්. ගෞතම හාමුදුරනේ ඔය මේ ගමේ මිනිස්සු සමහර වෙලාවට භාවනා කරන තැන් හොයාගෙන දුර යනවා ගමේ පන්සල අතෑරලා. එතකොට ගමේ පන්සලේ හාමුදුරන්ට තරහයි. රජමහා විහාරයක නායක හාමුදුරු කෙනෙක් මට මේක කියන්නේ. එතකොට බග කීමෙන් කියන්නේ මේ කතාව. මේ හාමුදුරුව මට කියනවා ගෞතම හාමුදුරනේ ඒ මිනිස්සු පන්සලත් අතහැරන් දුර තැන්වල භාවනා කරන තැන් හොයාගෙන යන්නේ ඒ මිනිස්සුන්ට භාවනාව ඕන හින්දා. එතකොට පන්සලේ හාමුදුරුව දැනගන්න ඕනේ ඒ මිනිස්සු හොයන්නේ උසස් දෙයක්ද පහත් දෙයක්ද කියලා බලලා පහත් දෙයක් නෙමෙයි හොයන්නේ උසස් දෙයක් නෙ හොයන්නේ. ඉතින් අපි අපේ පන්සලෙන් ඒ දේත් සපුරන්න ඕනේ. අපේ පන්සල තුලින් ඒ මිනිසුන්ට භාවනා කරගන්න අවස්ථාව පරිසරය අපි හදලා දෙන්න ඕනේ. අඩුතරමේ Tamanට ඒක කරන්න තේරෙන්නේ නැත්නම් ඒක කරන හාමුදුරුවෝ පන්සලට වඩම්මවල පන්සලේ එවැනි වැඩසටහන් කරවල හරි අපි මිනිසුන්ට අවශ්‍ය උදව්ව කරන්න ඕනේ හාමුදුරුවෝ කියලා මට රජමහ විහාරයක නායක හාමුදුරුව කෙනෙක් මතක් කරනවා. එතකොට අන්න එහෙමයි හාමුදුරුවෝ හිතන්න ඕනේ නැතුව අර උසස් වූ දෙයක් හොයාගෙන ගිය මිනිස්සයාට බැන බැන ඒ මිනිස්සයාටත් ගරහා කර කර ඒ මිනිස්සයාට ඒ උසස් වූ දේ දෙන සිල්වතුන් වහන්සේලාටත් ගරහා කර කර බැන බැන යන එක නෙමෙයි. එතකොට පන්සල්වල හාමුදුරුවෝ තවත් පිරිහින එකයි වෙන්නේ. ඉතින් මේවා තේරුම් අරන් කටයුතු කරනවා නම් මං හිතනවා කවදාකවත් සංඝයාට මේ සිව්පසයෙන් එහෙම මේ අඩුපාඩු වෙන්නේ නැහැ. හාමුදුරුවෝ බලන්න මේකේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අර විදිහට දන් දෙන පඬිතිව ඒ වගේ දන් දෙන ප්‍රඥාවන්ත මිනිස්සු ආමෝද මානෝ පකිරේති දේත දේතාති භාසති
දෙන්ඩ දෙන්ඩ කිය කිය අනිත් අයවත් පොළඹ ඕනොයි කියන. දන් දෙෙන අය අපි දැකල තියෙන හෙම දන් දෙන්න කැමැත්තක් ඇති වෙලා දන් දෙෙන ඇතැම් අයි තවාය එකතු කරගෙන අනේ ඔයත් දෙන්න මෙන්න මෙතෙන්ට දෙන්නම යන් අර ආරන්නයට ගිහිල්ල දන් දෙමු අර හාමුදුරුවන්ට ගිහිල දන් දෙමු කියලා දෙන්න දෙන්න දේත දේතාති භාසති දෙන්න දෙන්න ගගහ කියනොයි කියනවා. නිසා කවදක්වත් ඇත්තරම සිල්වත් උතුමන්ට මේ සිව්පසය සම්බන්ධයෙන් ප්‍රශ්නනෑ ප්‍රශ්න නැත්තේ උන්හසල හොය හොය යන්නෙත් නෑ උන්හසලට අඩු පාඩුවකුත් නෑ. අපි මේක පැහැදිලි කරන එක සමහර වෙලාවට සාපේක්ෂව වෙනස් වෙන්න තැන් එන්න පුළුවන්. සමහරලාට හරියි සිල්වත් හාමුදුරු කෙනෙක් ඉන්න පුළුවන් හරියට දාන ටිකක් හම්බෙන්නේ නැති ඒවා කලාතුරකින් වෙන්න පුළුවන් දේ ඒවට කර්මයක් බලපානවා. ඇතැම් විට දුස්සීල කෙනෙකුට ලැබීම තියෙන තැනුත් තියෙන්න පුළුවන් ඒකටත් හේතුව කර්මය. ඒ වගේම අද සිල්වත්ව හිටියට අතීතයේ නොදීපු විපාකයක් එක්ක මේ ජීවිතේ මේ වෙලාවේ නොලැබී තියෙන වෙන පුළුවන්. දැන් ලෝසක හාමුදුරු බලන්නකො සිල්වත් රහතන් වහන්සේ නම මොන රහත් උනත් වැඩන්නේ දාන ටිකක් හම්බෙන්නේ. එතකොට ඒ වගේ ඇතැම් විට හොඳ සිල්වතුන් වහන්සේලාව මගහැරෙන අවස්ථා තියෙන්න පුළුවන් කර්මය බලපාලා ඒ විදියට නොලැබීමේ විපාකයක් තිබිලා. ඒකත් මෙතෙන්දි නොකියා බෑ. නැත්තම් මෙහෙම කිව්වට පස්සේ තමහර කෙනෙක් කියන්න පුළුවන් ඒ වුණාට අපේ පන්සලේ හාමුදුරුවන්ට නම් හොඳට ලැබෙනවා ඒ වුණාට යාගේ ඇති ගුණයක් නෑ ඔයගේ කියන්නත් ඉඩ තියෙනවා. තව පැත්තකින් අනේ අපේ අර ආරාන්නේ හාමුදුරුවෝ කොච්චර සිල්වත්ද ඒ හාමුදුරුවන්ට කෝ හරියට ලැබෙන්නේ නෑනේ ගෞතම හාමුදුරුවෝ එහෙම කොහොමද කියන්නේ කියලා කියන්න පුළුවන්. මම මේ කතා කරන්නේ මේ බුද්ධ දේශනා මේ සූත්‍රයේ තියෙන කාරණාවයි. ඉස්සත්ත කියන සූත්‍රය ගැනයි මේ කතා කරන්නේ. පොදුවේ සිල්වතුන්ට දන් දෙන්න ගුණවතුන්ට දන් දෙන්න මිනිස්සු ආසයි කැමති හරියට රජවරු අර දුනු ශිල්ප ඉගෙනගෙන හොඳට කායික බලයේ ශක්තිය තියෙන කෙනාව පෝෂණය කරලා රැක බලා ගන්නවා වගේ කියනවා යුද්ධයකට යවන්න. ඉතින් මේ වෙලාවේ පින්වත් මේ වටිනා සූත්‍රයක් අපි සාකච්ඡා කළේ ඉස්සත්ත සූත්‍රය. මේ සංයුතනිකායේ සගත වර්ගයේ කෝසල සංයුක්තයේ තියෙන සූත්‍රයක්. මේ වගේ ඔබ නොඇසූ බොහෝ කරුණු වටිනා කරුණු අපිට නිතර කතා කරන්න ලැබෙන මේ උත්තම සිත්නෙත් අසපුවට කැමති කෙනෙකුට ධර්මදානෙන් දායකත්වයෙන් එකතු වෙමින් මේ දේශනා තවත් බොහෝ කාලයක් බොහෝ දෙනෙකුට ඇහෙන්න අවස්ථාව සලසන කල්යාණ වැටක් විදියට පවත්ව ගන්න ඔබටත් net ආයතනයත් එක්ක එකතු වෙන්න වාසනාව තියෙනවා. ඉතින් අද ධර්ම දේශනාවට පින්බර දායකත්වය දරන්නේ කාවින්දද සිල්වා ගීතානි ජයවර්ධන සහ ශනායා අමන්ති පින්වත් දීනිය ඇතුළු ඒ පවුලේ පින්නතුන් විසින්. මේ දේශනාවට බලාපොරොත්තු වෙන අරමුණ තමයි රැස් වෙන කුසල ආනිසංස බලයෙන් පවුලේ සියලු දෙනාටත් ලෝකවාසී සියලු දෙනාටත් චතුරාර්ය සත්‍ය අවබෝධය ඉක්මන් වෙත්වා කියන අරමුණ. ඇති කරගත යුතු අරමුණු අතරේ තියෙන උත්තම ප්‍රාර්ථනාව ඇති කරගෙනයි පින්වත් කාවින්දද සිල්වා ගීතානි ජයවර්ධන ශනායා අමන්ති කියන ඒ පින් ඇති පවුලේ කල්යාණ මිත්‍රෝ සියලු දෙනාම අද දායකත්වයේ අරමුණු වශයෙන් සිහිපත් කරගෙන තියෙන්නේ. ඉතින් ලෝක සත්වයන් සියලුම දෙනාට චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස දහම දැකිය හැකි යමෙක් ඇත්නම් ඒ හැම කෙනාටම මේ ධර්ම අවබෝධයේ ඉක්මන් වේවා කියන උත්තම ප්‍රාර්ථනාව එපරිද්දෙන්ම ඉටු වේවා. ඒ වෙනුවෙන් හැම දෙනාගේම සිත් තුළ අවශ්‍ය කුසල පූර්ණයන් සිද්ධ කරගන්න මේ දේශනාවත් ඉවහල් වේවා කියලා අපි හැම දෙනාටම මෙත් සිතින් ආශිර්වාද කරනවා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේට වසරකට පෙර වියෝ වෙච්ච ආදරණීය පියාණන් වන දයාපාල ජයවර්ධන මහතාට අපි මේ පින් අනුමෝදන් කරනවා. විශේෂයෙන්ම දෙනියාය ලුම්බිනිතේ කර්මාන්ත ශාලාවේ නිර්මාතෘ පින්වත් දයාපාල ජයවර්ධන ඒ ආදරණීය පියාණන්ට මේ උත්තම පින් බලෙන් එතුමාට ඒ උපන්නා වූ ලෝකයක පරලොව සැනසිල්ල සූපත් භාවය පිණිස භවගාමී ජීවිතයේ සුඛිත මුදිත වීම පිණිස මේ කාන්තයෙන්ම මේ පින් හේතු වෙත්වා කියලා තාම ගෞරවයෙන් අපි ආශිර්වාද කරනවා. ඒ වගේම සංසාරගත යම්තාක් සිහි වෙන නොවන මියගේ ඥාතිවෙත්නම් කාවින්දද සිල්වා මහත්මාගෙත් ගීතානි ජයවර්ධන මහත්මියගෙත් චනායා අමන්ති දියණියගෙත් ඒ පවුල හැම දෙනාගෙමත් ඒ සිහි වෙන නොවන සියලු සසරගත මියගේ ඥාතියෝ ඒ වගේම ඔබ හැම දෙනාගෙමත් සසරගත සියලු මියගේ ඥාතියෝ මෙපින් බලෙන් පරලෝ සැනසෙත්වා සුවපත්වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. දෙවියොත් සතුටින් මෙපින් බලෙන් දෙව්ලෝ සැනසෙත්වා සුවපත්වෙත්වා කියලා දෙවියන්ටත් ආශිර්වාද කරන ගමන් පින්වත් කාවින්දද සිල්වා මහත්මා ගීතානි ජයවර්ධන මහත්මිය සහ ශනායා අමන්ති පින්වත් දියණිය ඇතුළු ඒ පවුලේ පින්වත් හැම දෙනාටමත් දායකත්වයේ දක්වපු පින්තුන් වගේම ශ්‍රාවකත්වයට එකතු වෙච්ච පින් ඇති ඔබ හැම දෙනාටමත්
මේ වෙලා අපි කියපු නොකියපු සිහිවෙච්ච නොවෙච්ච හැම දෙනාටම ඉතාම මෙච්චිතින් ආශිර්වාද කරනවා. සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ ඉක්මන් කරගන්න මේ හැම පිනක්ම ඒ කාන්තෙන්ම හේතු ආසනාම වෙත්වා කියලා ආශිර්වාද කරනවා සියලු දෙනාට. නිත්‍රාවක ශ්‍රාවිකාවන් හැම දෙනාටමත් මෙත්සිතින් සෙත් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම දෙලොව හිතසුව පිණිස උතුම් ධර්මාවබෝධය පරිපූර්ණ වෙලා ඒ අමාමහ නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස හැම පිනක්ම හේතු වාසනාම වෙත්වා කියලා. සාදූ සාදූ සාදු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං චිරං රක්කන්තු දේශනං චිරං රක්කන්තු ත්වං සදාති. සාධු සාධු සාධු. සෙනසුරාදා සිත්නිතසපෝ ධර්මානුශාසනාවයි එලෙස නිමාවට පත්ුනේ. අපි ධර්ම සාකච්ඡාවේදී තවත් මේ ආශ්‍රිතව ධර්මකාරණා සාකච්ඡා කරමු. එතෙක් රැඳින් ඔබට ආරාධනා කරනවා පින්වන්ත පූජනීය වල්පොළ ගෝතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ උතුම් ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් විරාමයකට යන මොහොතේ ඔබට ආරාධනා කරනවා net fm බණ youtube නාලිකාවට පිවිසිලා මේ වැඩසටහන් නැවත අහන්නට net fm බණ youtube නාලිකාව subscribe කරන්න කියත් අපි ඔබට ආරාධනා කරනවා. ඒ වගේම net fm රේඩියෝ ඔස්සේ ධර්ම දේශනාවල ධර්ම දායකත්වයන් ලබා ගැනීම සඳහා මෙන්න මේ දුරකථන අංකයට කතා කරන්න 0774252214 දුරකථන අංකයෙන් ඔබට ඔබේ උපන් දිනයක් වේවා මියගේ ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනාවක් වේවා ඕනෑම නිමිත්තක් පදනම් කරගෙන ඒ උතුම් ධර්ම දාණය ලබා දීමේ අවස්ථාව තිබෙනවා. ඒ සඳහා මේ දුරකථන අංකයට කතා කරලා තමන්ගේ දිනය වෙන් කරවා ගන්නට ඔබට ඇරියුම් කරමින් අපි සිත්නෙතසපුවෙන් කෙටි විරාමයක් සඳහා යමු වෙලා.